Hi guys, I'm Dulanga. අපි කලින් වීඩියෝ එකේ බැලුවා කොහොමද බේසික් බයිසෙප් වර්කවුට් එකක් කරන්න කියලා මෙතන තියෙන ඔයගොල්ලෝ චෙක් කරේ නැත්නම් බලන්න පුළුවන්. ඒතකොට මම ඒකෙදි කිව්වා මේකේ මේන්ලි හෙඩ්ස් දෙකක් තියෙනවා කියලා. ෂෝට් හෙඩ් එක, ලොง හෙඩ් එක, ඒ වගේම බ්‍රේකියලිස් මසල් එක. ඒතකොට අපි අද මේ එපිසෝඩ් එකේදී කතා කරන්නේ මේ මසල් තුනට කොහොමද වෙන වෙනම වර්කවුට් කරන්න කියලා. ඒතකොට මේකෙදි මම පෙන්නන්නම් ඔයගලන්ට ඒතකොට ලොง හෙඩ් එකට කරන්න ඕන වර්කවුට්ස් මොනවාද, ෂෝට් හෙඩ් එකට කරන්න ඕන වර්කවුට්ස් මොනවාද, බ්‍රේකියලිස් මසල් එකට කරන්න ඕන වර්කවුට්ස් මොනවාද කියලා. අපි නම් බලමු එකින් එක කොහොමද ඒක කරන්න කියලා. Okay guys, මේ වීඩියෝ එකේ අපි පළවෙනි එක්සයිස් එක විදිහට බලමු ඩ්‍රැග් කර්ල් එක perform කරන්නේ කොහොමද කියලා. ඩ්‍රැග් කර්ල් එකේදී මම යූස් කරන්නේ ඊසි බා එක. උඹට මම කලින් එපිසෝඩ් එකේ ඔයගලන්ට කිව්වා කොහොමද grip එකයි බා එකත් එක්ක වෙනස් වෙන්නේ කියලා. කොහොමද muscle එකට වදින විදිහ වෙනස් වෙන්නේ කියලා. ඊසි බා එකේදී මම මේක යූස් කරන්නේ long head එකට. මොකද මේකේ supinated කියන fully supinated නෙමෙයි තියෙන්නේ. natural grip එකත් එක්ක තියෙන්නේ. natural grip එකේදී හැමතිස්සෙම අපේ long head එක work වෙනවා වැඩි. එතකොට අපි බලමු දැන් කොහොමද perform කරන්න කියලා. මේකෙදි ඉසි බායකේ මෙන්න මේ grip එකෙන් අරගෙන මෙතනින් අරගෙන ඔය හැමතිස්සෙම ඇඟ දිගේ මෙතනට ගෙනාවා. මෙතනින් curl කරා. ඒ මම පල්ලෙහාට ගෙනියන්න. ඇඟ දිගේ ගෙනල්ලා. මෙතනින් curl කරලා පල්ලෙහාට ගෙන. වාහු මේ බායක උඩට ගද්දි හුස්ම පිට කරන්න. වාහි මීට පල්ලෙහාට ගෙනියද්දී හුස්ම ගන්න. මේකෙදි ඔයාලට පේන හැටි මගේ අත කෝල් එකෙන් පිටිපස්සට යනවා. කෝල් එකෙන් පිටිපස්සට යද්දී හැමතිස්සෙම අපේ ලොง හෙඩ් එක වර්ක් වෙනවා වැඩි. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේක කොහොමද perform කරන්න කියලා මේකෙදිත් ඔයාලන්ට rep 8ක් 10ක් අතර perform කරන්න පුළුවන් set 3 ගන්න. ඒතකොට මේ set එකත් අතර තප්පර 30ත් 45ත් අතර rest එක ගන්න පුළුවන්. අපි බලමු එන ඊළඟ exercise එක මොකද්ද කියලා. Okay guys, අපි දෙවෙනි exercise එක විදියට බලමු අපි incline barbell curl එක කරන්නේ කොහොමද කියලා. එකත් ලොง හෙඩ් එකට තමයි අපි මේක වර්කවුට් එක කරන්නේ. අපි එනම් බලමු කොහොමද perform කරන්න කියලා. ඒකෙදිත් ඔයා හැමතිස්සෙම චූස් කරන්න ඔයාට ෆුල් reps ගන්නට යන්න පුළුවන් weight එක. incline position එකට ගියාම ඔයාට පේනදි මගේ අත් දෙක shoulder එකෙන් පිටිපස්සට ගිහිලා තියෙනවා. ඒතකොට ඔයාගේ body එකෙන් කිසිම help එකක් වෙන්නේ නැහැ ඔයාගේ bicep වලට. ඒතකොට මේක තනිකර target කරන්නේ ඔයාගේ ලොง හෙඩ් එකට. ඒතකොට අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයා උඩට ගේද්දි හුස්ම පිට කරන්න. මම පල්ලෙහාට ගෙන යද්දි හුස්ම ගන්න. මේකෙදි ගොඩක් වෙලාවට මෙන්න මෙතනින් මෙන්න මේ ටික තමයි ඔයාගේ ලොง හෙඩ් එකේ ටෙන්ෂන් එක වැඩිම හරිය. ඒතර ඔයා පල්ලෙහාට ගෙනිච්ච මීට පල්ලෙහාට ගෙන. මේ විදිහට ඔයාට reps 8ක් 10ක් අතර perform කරන්න පුළුවන්. set 3ක් වඩ කරන්න පුළුවන්. ඒ සෙට් අතර රෙස්ට් එක තප්පර 30ත් 45ත් අතර වඩ අරගන්න පුළුවන්. අපි එනම් බලමු ඊළඟ එක්සයිස් එක කොහොමද කරන්නේ. Okay guys, අපි එනම් බලමු ලොง හෙඩ් එකට කරන ඊළඟ එක්සයිස් එක. අපි කරන්නේ කන්සන්ට්‍රේෂන් කර්ල් එක. මේකෙදි perform කරන විදිහ මම දැන් පෙන්නනවා. මේකෙදි ඔයා ඇන්ගල් කරගන්න ඕනේ අංශක 90ට කකුල් දෙක. ඇන්ගල් කරලා ඔයාගේ අත මේ කකුලට තියන්න. එතකොට ඔයාගේ ෂෝල්ඩර් එකෙන් කිසිම හෙල්ප් එකක් වෙන්නේ නැහැ. ඒතර ඔයාගේ තනිකරම බයිසෙප් එක තමයි ටෙන්ෂන් එක වැඩි වෙන්නේ. ඔයාට වේට් එක චූස් කරගෙන perform කරන්න පුළුවන්. මෙතනින් තියාගෙන මේකෙදි ඔයා පල්ලෙහාටම ගෙනියන්න ඕන නැහැ. ඒතකොට ඔයාගේ ටෙන්ෂන් එක නැති වෙනවා. මෙන්න මේ ගානට ඔයා නැවතුණා හරි. මේකදී වාර තව වේරියේෂන් එකක් කරන්න පුළුවන්. මේක ලොง හෙඩ් එකට තව ටෙන්ෂන් එක වැඩි කරන්න මේක න්ියුට්‍රල් ග්‍රිප් එකේ ඉනා අපිට සුබිනේටඩ් කරන්න පුළුවන්. මේ විදිහට වාට එක පැත්තකට reps 10 ගන්න දෙපැත්තටම කරන්න. මේකේ reps 8ක් 10ක් අතර දෙපැත්තටම කරන්න පුළුවන්. set 3ක් කරන්න පුළුවන්. set 4 rest එක තප්පර 30ත් 45ත් අතර ගන්න පුළුවන්. I think ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් වලට තව ඉස්සරහටත් බලන්න කැමති නම් subscribe කරන්න, comment කරන්න, like කරන්න, ඔයගොල්ලන් යාළුවන්ට පේන්න share කරන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට comment කරන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් see you.